ආයුබෝවන්. සියෙන් මෙතින් යන තවත් වීඩියෝ එකට ඕගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක තමයි මගේ පස්වන වීඩියෝ එක වෙන්නේ. මම මේ වීඩියෝ එකට කලින් ඕගොල්ලොන්ට ලෙවියටාන් කියලා සතෙක් කෙනෙක් වීඩියෝ එකක් කරලා ඇති. ඉතින් ඕගොල්ලෝ ඒ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කලින් ඒක බලලා ඉන්න. හරි. අපි දැන් බලමු මේ වීඩියෝ එකදී කතා කරන්නේ කවුද කියලා. අපි මේ විදිහට වීඩියෝ එකේදී කතා කරන්න සතාගෙන මම ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කෙටියෙන් කියන්නම් සිංහෙක් කියලා ඔයගොල්ලෝ හැබැයි තම්බ්ලේන් එකේ දකින්න ඇති මේ සතාගේ නම හැබැයිම වීඩියෝ එකේදී පටන් ගද්දී මේ සතාගේ නම කියලා පටන් ගන්නෙ නැහැ. හැබැයි ඔයගොල්ලෝ තියෙන රූප රාමු වලින් එම් පේනවා අපි කතා කරන්නේ මොකක් වුණා ලංකාවට සම්බන්ධ සිංහ විශේෂයක් ගැන කියලා. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොතින් යාළුවනේ මුලටම කතා කරන්න ලංකාවේ වර්තමානයේදී අපිට සිංහයින් දක්නට ලැබෙන්නේ සත්ත්ව අධ්‍යයන තුල පමණයි. ඒ කියන්නේ අපි සාමාන්‍ය පරිසර දිව්‍ය දකින්නවා වගේ අපිට දකින්න බෑ. ඒ කියන්නේ ලංකාවේ හැම පරිසරේ අපේ ලංකාවේ පරිසරේ සිංහේ ජීවත් වෙන්නේ නෑ. හරියටම කිව්වොත් ලංකාවේ දැනට කිසිම සිංහ විශේෂයක් ජීවත් වෙන්නේ නැහැ. හිටියත් ඉන්නේ සත්ව උද්‍යාන තුල පමණයි. ඒ සත්වයන් විවිධ රටවල් වලින් අපේ රටට ගෙනවන ලද සත්වයන්. එතකොට හැබැයි වර්තමානයේ සිංහ විශේෂයක් නොහිටියට අපේ රටේ අතීතයේදී අපිටම ආවේණික වූ සිංහ විශේෂයක් ඉඳලා තියෙනවා. ඉතින් අන්න ඒක ගැන තමයි මුලටම කතා කරන්න යන්නේ. හැබැයි මේ සතා ගැන කතා කරන්න කලින් අපි බලමු මේ සිංහය කියන සතා කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා සිංහය කියලා කතා කරද්දී අපේ රටේ ජාතික කොඩිය, රාජ්‍ය ලාංඡනය, ඒ වගේම විවිධ නටබුන්, ඒ කියන්නේ සමහර ගොඩක් අපේ අතීතයට සම්බන්ධ වගේම වර්තමානයේ ගොඩක් අපි පිළිගන්නේ වගේම ගොඩක් අනන්‍යතාවය තහවුරු කරන්න ගන්න සත්වේ. ලංකාවේ විතරක් නෙවෙයි ප්‍රධාන වශයෙන් යුරෝපය, ග්‍රීසිය වැනි රටවල් වලත් මේ සිංහය කියන්නේ ගොඩක් අනන්‍යතාවය, ඒ කියන්නේ ගොඩක් ගෞරවනීය සතෙක් විදිහට තමයි හඳුනුවන්නේ. සාමාන්‍ය සංස්කෘතික වශයෙන් ගොඩක් විශේෂිත සතෙක් විදිහට තමයි හඳුනුවන්නේ. එතකොට සමහර විට ඔයගල ගැටලුවක් ඇති වෙලා ඇති මේ කොහොමද මේ වශයෙන් මේ සංස්කෘතික වශයෙන් මේ විදිහට මේගොල්ලෝ පිළිගන්නේ කියලා. මේකට හේතුව තමයි යාළුවනේ මානවයන්ගේ විවිධ පරිණාම අවදිවලින් පවා මේ සාමාන්‍ය සිංහය කියලා කියන්නේ ඒ කාලේ තිදල තිරුණ විවිධ සිංහ විශේෂ. ඒ කාලේ පවා සාමාන්‍ය මෙයා ගොඩක් ගැඹීර සතෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය මානවයා ඒගොල්ලොන් විවිධ සංස්කෘතික වශයෙන් විවිධ දේවල් වලින් ඒගොල්ලෝ ටිකින් ටික දියුණු වෙවි. රජ කාලෙ විදිහ ටිකින් ටික වෙනම සංස්කෘතියක් ගොඩනගලා තියෙනයි කියලා තමයි කියන්නේ පුරාවිද්‍යාඥයෙක් කියන විදිහට. එතකොට ඒක නිසා තමයි වර්තමානයේදී ලංකාව, ග්‍රීසිය, යුරෝපය වැනි රටවල් වල මෙච්චර සංස්කෘතික වශයෙන් මේ සතාව ගොඩක් පිළිගැනීමකට ලක් වෙලා තියෙන්නේ. හරි, දැන් අපි කතා කරමු කවුද මේ සිංහයෝ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපිට සිංහෙක් කිව්වම ගොඩක් නපුරු බියකරු සත්වෙක් තමයි අපිට හිතලා නැගෙන්නේ. ඔව්. එතන මේ සිංහයින් ගැන කතා කරද්දී මේ හැම සිංහයෙක්ටම පොදු විද්‍යාත්මක නාමය තමයි, ඒ කියන්නේ දැන වර්තමානයේ ඉන්න ඉස්සර කාලේ හිටපු ඒ වගේ හැම සත්වෙකටම, ඒ හැම සිංහයෙක්ටම අයත්‍තර විද්‍යාත්මක නාමය තමයි පැන්තේරා ලියෝ කියලා කියන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විවහාරයේදී අපි කියනවා සිංහය, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ගත්තොත් ලයන් කියලා. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තාම වර්තමානයේ අප්‍රිකානු ලයන්, එහෙම නැත්නම් අප්‍රිකානු සිංහයාගේ උපවිශේෂය තමයි ලෝකේ වාර්තා වෙන්නේ. එතකොට අපි දන්නවා අප්‍රිකාව විතරක් නෙවෙයි විවිධ රටවල් වලින් මේ සිංහ වර්ගයක ඉන්න උපවිශේෂ. එතකොට මේ අප්‍රිකානු සිංහයන් යටතේ තමයි වර්තමානයේ ඉන්න අනිත් සිංහ උපවිශේෂත් අයත් වෙන්නේ. එතකොට මේට ගොඩක් අතීත කාලෙක ලංකාව තුලත් සිංහ විශේෂයක් ඉඳලා තිනවා. අන්නේ සිංහ විශේෂය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.
මේ සත්වයාගේ නම විදියට සාමාන්‍ය නාමය විදියට සිලොනීස් ලයන් එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ලයන් එහෙම නැත්නම් මගේ සයන්ටිෆිකල් නේම් එක විදියට පැන්තේරා ලියෝ සිංහලියස් කියලා හඳුන්වනවා. දැන් අපි කතා කරමු මේ සතාගේ විස්තර ගැන. සමහර දෝගල හිතන් ඇති මේ ලංකාවේ සිංහයන් ඉඳලා නැහැ කියලා. ඒ විදිහට හිතන් හිටියනම් ඒ මතය අද ඉඳන් ඔයාගේ වැරදි. මොකද කිව්වොත් ඇත්තටම ලංකාව තුල සිංහ විශේෂයක් ඉඳලා තියෙනවා. ඉතින් මම ඔයගලට කලිනුත් කිව්වා මේ සතාව පැන්තේරාලියෝ සිංහලියුස් එහෙමත් නැත්නම් සිලොනීස් ලයන් කියලා හඳුන්වනවයි කියලා. ඉතින් අපිට ගොඩ ආඩම්බර වෙන්න පුළුවන් කරුණවන්නේ මේ සිංහයා අපේ රටටම ආවේනිකව සිටි සිංහ විශේෂයක් වෙන එක. හැබැයි මේ සිංහයා ඉඳලා තියෙන්නේ අපේ රටේ අතීත කාලයේ තමයි මෙයා ඉඳලා තියෙන්නේ. මෙයාගෙන මුල්ටම කතා කරද්දී 1939 වර්ෂයේදී පි දරණීගල මහතා විසින් රත්නපුරයේ කුරුවිට ප්‍රදේශයේ පිහිටා තිබෙන අපි කවුරුත් දන්න ලෙනක් තමයි බටදොම ලෙන කියලා තියෙන්නේ. ඉතින් මේකෙන් මෙම මහතාට හම්බෙනවා යම්කිසි සත්වයෙක්ගේ රදනකදත් දෙපලක්. එතකොට මේගිර වැඩිපුර පරීක්ෂණ කරද්දී එතුමාට හම්බෙනවා මේක ලංකාවේ වාසය කර යම්කිසි සිංහ විශේෂයකට අදාළ ෆොසිලයක් කියලා. එතකොට මේක ගැන ගොඩක් පරීක්ෂණ කරාම මේ සත්වයාගේ මේ ෆොසිල දෙක හම්බෙන්නේ. එතකොට මේ හම්බෙලා තියෙන්නේ යම්කිසි සත්වයෙක්ගේ මනතද අපි දන්න මේ සතා කවුද කියලා පැන්තේරාලියෝ සිංහලියස් කියලා. අන්නේ සත්වයාගේ දත් දෙකක් තමයි හම්බෙලා තින්නේ. දත්වලන සද්දනක දත් දෙකක් තමයි හම්බෙලා තින්නේ. ඊට පස්සේ තමයි මේ මහතා පරීක්ෂණ කරද්දි මේක සිංහෙක්ටයත් ලංකාවේ වඳ වෙලා ගිහපු සිංහෙක්ටයත් දතක් කියලා හොයාගෙන මේ පිළිබඳ ගොඩක් පරීක්ෂණ කරලා ඊට පස්සේ තමයි නාමකරණය කරන්න ගන්නේ මේ විදිහට පැන්තේරාලියෝ සිංහලියුස් එහෙමත් නැත්නම් ශ්‍රී ලංකන් ලයන් කියලා. එතකොට දැනට වර්තමානයේදී ගොඩක් පරීක්ෂණ කරද්දී මේ සත්වයා ඒ පොසිලය නිරීක්ෂණය කරද්දී වාර්තා වෙලා තියෙන විදියට මේ සත්වේ මේ ලංකාව තුල ආවේණකෝ සිංහ විශේෂයක් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ සත්වෙන් බිහි වෙලා තියෙන්නේ මීට වසර ලක්ෂයකට විතර කලින්. එතකොට විද්‍යාඥයන් කියන විදිහට ඒ වෙනකොටත් ලංකාව තුළ මානවයන් ඉඳලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට විද්‍යාඥයන් කියන විදිහට ගොඩක් දුරට මානවයන්ට මේ සත්වයින් හම්බෙන්නත් ඇති. ඉතින් මේගොල්ලොත් ඒ කාලේ හිටපු විවිධ සත්තු දඩයම් කරගෙන ආහාරයට අරන් තිබෙනවා. එතකොට ඕගොල්ලෝ මේ පේන්න තියෙන මේ දත් දෙක තමයි අර පී දරණීගල මාතා විසින් හොයාගෙන තියෙන්නේ. එතකොට මේ දත තමයි අර අපිට තාම මේ වගේ සතෙක් ඉන්නයි කියන හම්මුණ එකම සාධකයේ විදිහට හොයාගෙන තියෙන්නේ. හැබැයි දැන් වෙන විට ලංකාව තුළ ස්ථිර වශයෙන්ම සිංහ විශේෂයක් ඉන්නවයි කියලා දැන් අපි දන්නවා. එතකොට අපේ තිබ්බන හිතේ ලංකාවේ සිංහ විශේෂයක් හිටියේ නැහැ කියලා ඒ මතය වැරදි. මොකද කිව්වොත් ලංකාව තුළ ඇත්තටම සහතික වශයෙන්ම සිංහ විශේෂයක් වාසය කරලා තියෙනවා. හැබැයි යාළුවනේ දැන් මේ සතාගේ හම්බෙලා තියෙන්නේ අර දත් දෙක විතරයි සාක්ෂි විදියට. තාම අපි මේ සතා ගැන හරියටම කැණීම් කරලා නැහැ. ඒක නිසා මේ සතා ශරීර ප්‍රමාණය ගැන මේ සතා කොයි වගේද කියන දේවල් තාම අපිට හඳුන්වන්න තරම් ෆොසිල ප්‍රමාණයක් වාර්තා වෙලා නැහැ. ඒක නිසා ඒ සතා ගැන එච්චර විස්තර හොයාගෙන නොතිබුණාට මේ සත්වේනිගේ ෆොසිල දරණීගල මහතා විසින් අර හොයාගත්ත හදනක දත් දෙකෙන් දැන් වෙන විට යම්කිසි නිගමනයකට ඇවිල්ලා තියෙනවා මේ සිංහයින් මීට වසර ලක්ෂයකට කලින් බිහි වෙලා ලංකාවෙන්. ඒ වගේ මේ සත්වයා අපේ රටටම එහෙම නැත්නම් ශ්‍රී ලංකාවටම ආවේනිකව සිටියම නැත්නම් අතීතයේ ආවේනිකම වෙලා හිටපු සිංහ විශේෂයක්. එතකොට මේ සත්වයින් වඳ වෙලා ගිහිල්ලා තියෙන්නේ අර ෆොසිලවල නිරීක්ෂණවලට අනුව මීට වසර 37,000කට කලින්. දැනට තියෙන හොයාගෙන තියෙන සාධක වලට අනුව
මෙම සත්වයින් වඳවගෙන යන හැම නැත්නම් මේ සත්වයින් අපේ රටටම ආවෙනකෝ මේ සිංහ විශේෂය මේ දවස 37000කට කලින් වඳවලා යන හේතුව තමයි මේ සත්වයින්ට අවශ්‍ය පරිසරය ඒ වෙදි ලංකාව තුන නැති වෙන එක. ඒ කියන්නේ මේ සත්වයින්ට සමතලා තෘණ භූමි තමයි මේගොල්ලෝ ජීවත් වෙන්න පරිසරයේ විදිහට ඉන්නේ. එම නිසා ලංකාවේ ඒ වන විට ඒ සමතලා තුන භූමි මිස් සිංහයින්ට අවශ්‍ය පරිසරය ටිකින් ටික නැති වෙලා ගියා. අන්න ඒ හේතුව නිසා තමයි මෙන්න මේ ලංකාවට ආවේනික භූමියම සිංහ විශේෂය වඳවලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවනි මේ සතාගෙන් කතා කරන්න තියෙන ඔක්කොම විස්තර වගේ අපි කතා කරලා ඉවරයි. එහෙලයි යාළුවනි මේ සතාගෙන් අපි ඔක්කොම කතා කරා. ඉතින් යාළුවනි මම ඔබට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි මේ වීඩියෝ එකට ලයික් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරයි පස්සේ එන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට තමයි ඕගොල්ලොන්ට මම දන අලුත්ම වීඩියෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි අදට ගිහිල්ලා එන මේ වගේ තවත් වීඩියෝ එකකින්. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.